දවසක් වේවායි කියලා සියලු දෙනාට ප්‍රාර්ථනා කරනවා. මේ දිනවල දකුණු කොරියාවේ බොහෝ දිනුගේ කතාබහට ලක්වන මාතෘකාවක් තමයි චන්දන ලයිව් ඉන් කොන්සර්ට්. දකුණු කොරියාවේ දියවියන ශ්‍රී ලාංකික තාරුණ්‍යයෙන් උපන් සොඳුරුකී සිතුවම චන්දන ලයිව් ඉන් කොන්සර්ට් මේ මාසෙ 30 වෙනි දිනේ ඕසාන නගරයේදී පැවැත්වෙන මේ සංගීත ප්‍රසංගයේ පිළිබඳව මා සමග කතා කරන්න පෙරමුණු තිබෙනවා චන්දන සමරසිංහ මහතා. ආයුබෝවන් කියලා පිළිගන්නවා චන්දන ආයුබෝවන්. ඇත්තටම මෙවැනි සංගීත ප්‍රසංගයක් පවත්වන්නට කියලා මුලින්ම අදහසක් ආවේ කොහොමද? චන්දන දකුණු කොරියාව තුළ ප්‍රසංග රැසක් පැවැත්වෙන වකවානුවක් තුළ ඔබේ ප්‍රසංගයට අභියෝගයක් තිබෙනවද නැත්නම් මේ ප්‍රසංග අතර ඔබේ ප්‍රසංගයේ විරසුමක්ද? ඇත්තටම මම පැහැදිලිවම මෙසත් ඇතිකරන බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක ගොඩක් දුරට ඒ ප්‍රසංගයෙන් අරපන්න ආවොත් ගොඩක් දෙනෙක් බලා ගන්න පුළුවන් එන සම්පත් කියලා. ඉතින් ප්‍රධාන හේතුව මම සංගීත කණ්ඩායමකට වඩා ඒක පුද්ගල ප්‍රසංගයක් හැටියට පවත්වන නිසා ඒකල වාදනයක් තමයි ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙන්නේ. ඒ වුණාට ඒකේ මම හිතන්නේ ගුණාත්මක වගේ අඩුවක් වෙන්නේ නැහැ. සාමාන්‍ය ප්‍රසංගයකට වඩා හොඳ ගුණාත්මක වර්ගයෙන් මම මේ ප්‍රසංගය ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙනවා. ඌචන්දර විදේශ රටකදී මෙවැනි සංගීත ප්‍රසංගයක් පවත්වද්දී දැඩි අභියෝග වලට මුහුණ දෙන්න සිදු වෙනවා. විශේෂයෙන්ම මුදල් අතින් ඒ සමගම ශ්‍රම දායකත්වය අතින් මේ අභියෝග වලට කොහොමද මුහුණ දෙන්නේ? ඇත්තම සංගමල් ප්‍රධානදී මම ඉස්සරහ වගේ අපිට රැකියාව ප්‍රධාන නම් තමයි මොන දේ දුන්නත් අපි රැකියාව කරන්න ඕනේ. ඒ අතරතුරදී නිවාඩු කාලයක් අපි දවසක් එකක් බලන්න අපි දෙන්නේ අපේ මේ සමගාම කටයුතු කරනවා. ඉතින් එතෙන්දී මට ගොඩක්ම උපකාරණ වගේ ආලුව අතර ගොඩක්ම පුරවෙන්න ගොඩක්ම මගේ මිත්‍රයෝ ඉතින් ඒ වෙනින් කැප වෙලා වැඩ කරනවා. ඉතින් ඒ වගේම අනුග්‍රහය දක්වන්නත් කීප දෙනෙක්ම ඉදිරිපත් වෙලා ඉන්නවා. ඉතින් එයා ආදර මතක් කරනවා. ඉතින් විශේෂයෙන් ඕසාන්වල මගේ නිත්‍යව මම මේ මතක් කරන්න ඕනේ සඳරුවන් මට ගොඩක් සහය දෙන්න ලබා දුන්නා. ඒ මානසානුලත් කීප දෙනෙක් මේ වගේ මම මිත්‍රව ගොඩක් ඉන්නවා. ඉතින් නම්මාශින් කියන මම සෑහෙන පිරිසක් ඉන්නවා. ඉතින් එහෙම බැලුවාම දකුණු කොරියාවේ ඉන්න ඔක්කොම වගේ මිත්‍ර මට ලොකු සහයක් ලබා දුන්නා. ඉතින් මේ චන්දන දකුණු කොරියාවේ ශ්‍රී ලාංකිකයන් ඉස්සිල්ලා සිටින්නේ ප්‍රචාරක මාධ්‍යන දු මොකද සිදු කරේ මේ සංගීත ප්‍රසංගය ප්‍රචාර කරේ සිදු කරා. ඇත්තටම ප්‍රචාර කරන කතා කරන මට ඉස්සරහ ස්තුතියන් කරන්න ඕනේ මුරගල ප්‍රේෂන් සාධනයට. ඒගොල්ල තමයි මගේ සම්පූර්ණ ප්‍රසංගය ප්‍රචාර කරපු සිද්ධ කරන්නේ. ඉතින් ඒ වෙනුවෙන් මම ඒක ඇත්තට මට මේ ස්තුතියන් කරනවා. ඒ වගේම පොල්ට්‍රි වෙබ් අඩවියටත් ඒ වගේම hiranada.com කියන වෙබ් අඩවි දෙක මට ප්‍රචාර සහය ලබා දෙනවා. හන්ද මේ ප්‍රසංගයේ අන්තර්ගතය පිළිබඳව සඳහන් කරු. ඇත්තටම මේ ප්‍රසංගය සම්පූර්ණ ගලාගෙන යන්නේ ගීතත් එක්ක. ගීත තමයි ප්‍රධාන දේ. ඉතින් මේ ප්‍රසංගයේ ලංකාවේ මේ දිනවල ජනප්‍රිය ගීත එවන ප්‍රවීණ ශිල්පීන්ගේ ගීත රසත් මම ගාන කරන බලාපොරොත්තු වෙනවා. ඔව් චන්දන, ඇත්තටම ඔබේ ප්‍රේක්ෂකයන්ට අවසානයේ කුමක්ද කියන්න තියෙන්නේ? ඇත්තටම මම මෙහෙමයි, දැන් ප්‍රසංගය මේ ප්‍රසංගයේ විශේෂ ප්‍රසංගයක් වෙන්නේ ලංකාවේ ශ්‍රමිකයෙක් විසින් කොරියාව පවත්වන ප්‍රසංගයක් තමයි. සංගීත සභාවේත් දුෂාන් හේරත් මගේ මිත්‍රයා දකුණු කොරියාවේ සේවය කරනවා. ඉතින් මගේ දකුණු කොරියාවේ සේවය කරන සියලුම ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන් මම ඉල්ලා සිටිනවා මේ ප්‍රසංගේ නර්මන් කරන්න එන්න කියලා. උචන්දන අපි ඔබට වී මිසු කියන දෙනවා. චන්දන ලයිව් ඉන් කොන්සර්ට් මේ මාස 30 වෙනි දින ඕසාන් ජින්වි MD මුගොන් යුත් කැම්පේදී පැවැත්වෙන බව අපට මතක් කර සිටිනවා. ඒ සමගම විශේෂත්වයක් තිබෙනවා. මේ තමයි මේ සංගීත ප්‍රසංගය නැරඹීමට පැමිණෙන කිහිප දිනෙකට පින්නමන්නට අප උසපත් දීමකින් ත්‍යාග කීපයක් සූදානම් කර තිබෙනවා. වටිනා GSM ජංගම දුරකථන කීපයක්. ඒ පිළිබඳව මතක් කරනවා. විශේෂයෙන්ම අනුග්‍රහය ලබා දුන් අංසාන් සංජීව
විදර්ශන මාත්‍රාවක් සිහිපත් කරනවා මේ අතරතුරදී මේ GSM ජංගම දුරකථන ලබා දීමට දැක්වුවා වූ දායකත්වයේ පිළිබඳව ඒ සමගම අපවට මතක් කර සිටිනවා මේ සංගීත ප්‍රසංගයේ නැරඹීමට පැමිණෙන ඕනෑම කෙනෙකුට එදින දොරටුනොත් ඊට අමතරව ඕසාන් සරත්සා සඳරුවන් යන සහෝදරයන්ගෙන් ඒ සමගම උජම්බු කෝලිත අන්සාන් නිරෝෂන් සහ රංජිගෙන් ඒ සමගම යෝනියන් ප්‍රියන්ත ඇතුළු ඕනෑම කෙනෙක්ගෙන් ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමට හැකි බවත් සුපිරි තරුවක් වන්නට නොව ඔබේ මතකයේ පුංචි ඉඩක් ලබන්නටයි කියන තේමාව යටතේ අප හමු වෙනනම් මේ මාස 30 වෙනි දින ඕසාන් ජිනේදී මම මනෝජ් චන්දිමා